දැනුම ලබාගමු උදෑසනකසේ, සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ. සුභාරතී සුභාරතී. දෙසවන සරසන වදනින සිතුවිලි උපදින අයිබෝවන් සුබෝ දැස්සනක් සුබ දවසක්. අද 2016 ජනවාරි මාසයේ දෙවැනිදා. අද සභාරති සංවාද මණ්ඩපයෙන් අපි කතා කරන්නේ සම්මුතිකවාදී දේශපාලනයට පෙරවදනක්. සම්මුතිකවාදී දේශපාලනයට පෙරවදනක් මේ පසුගිය වසර තුළදී ලැබුණා. එහෙම නැත්නම් ගෙවුණු 2015 වසර තුළදී ලැබුණා. 2015 අවුරුද්දේ ජනවාරි මාසයේ 8 වෙනිදා තමයි මේ සම්මුතිකවාදී දේශපාලනයේ සැබෑ ලෙසම ආරම්භක දවස, එහෙම නැත්නම් ආරම්භයේ සටහන් වුණු දවස විදිහට අපට සටහන් කරන්නට හැකියාව තිබෙන්නේ. පසුගිය ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා විදිහට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මේ රටේ ජනතාව විසින් තෝරාපත් කර ගැනීමත් එක්කම මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එකතුව ජාතික ප්‍රතිපත්තියක් යටතේ රට ගොඩනැගීම සඳහා යම්කිසි එකඟතාවයකට පැමිණ මේ වන විට රට ඉදිරියට ගෙන යමින් සිටින්නේ. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තියට තවත් දින කිහිපයක් පමණයි තිබෙන්නේ. ඒ නිසා අපි සුභාරති සංවාද මණ්ඩපයෙන් මේ ජනවාරි 8 වෙනිදායින් පස්සේ, පසුගිය ජනවාරි 8 වෙනිදායින් පස්සේ ගොඩනැගෙන මේ සම්මුතිකවාදී දේශපාලනය පිළිබඳව කතා බහ කරන්නට අදත් සුභාරති සංවාද මණ්ඩපයේ වේදිකාවක් බවට අපි පරිවර්තනය කර ගන්නවා. අද අපේ සාකච්ඡාව සඳහා අපි ගෞරවනීයව ආරාධනා කළා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතාට. අපි ඔබතුමන් ඉතාමත්ම ගෞරවයෙන් සුබ දැසනක් කියලා පිළිගන්නවා. සුබ දැසනක්. ඒතකම රාවය කතෘ KW ජනරංජන මහතාටත් අපි තාමත්ම ගෞරවනීයව ආරාධනා කළා. අපි ඔබතුමන්වත් ජාතික ගුවන්විදුලි වෙනුවෙන් සුබ දැසනක් සුබලුත් අවුරුද්දක් වේවා කියලා පිළිගන්නවා. සුබ දැසනක් සුබලුත් අවුරුද්දක්. අපි මේ සම්මුතිකවාදී දේශපාලනය පිළිබඳව කතා කරද්දී මහාචාර්යතුමනි, මේ සම්මුතිකවාදී දේශපාලනය පිළිබඳව මාර කලින් සඳහන් කළ ආකාරයෙන්ම මේ රටේ ජනතාවට යම්කිසි අදහසක් එන්නේ, මේ රටේ ජනතාවට යම්කිසි සිතුවිල්ලක් ඇති වෙන්නේ, එවැන්නක් ක්‍රියාත්මක වීමක් පිළිබඳව දැනෙන්නට පටන් ගන්නේ පසුගිය ජනවාරි මාසයේ 8 වෙනිදායින් පස්සේ. තවමත් සමහරු කල්පනා කරනවා මේ සම්මුතිකවාදී දේශපාලනය කියන්නේ මොකක්ද කියලා. මොකද මේ සම්මුතිකවාදී දේශපාලනය තුළ ඉන්න ඇතැම් අයම ඇතැම් වෙලාවට විවිධාකාරي අර්ථකථන මේ පිළිබඳව දෙන්නට උත්සාහ කරනවා. ඇත්තටම මේ ජනවාරි 8 වෙනිදා ජයග්‍රහණයෙන් පස්සේ ඇති කරපු සම්මුතිකවාදී දේශපාලනය ඔබතුමන් කොහොමද අර්ථ දක්වන්නේ මහාචාර්යතුමනි? දැන් අපි තේරුම් ගත යුතු වැදගත්ම කාරණාව තමයි ජනවාරි 8 වෙනිදා දේශපාලන පරිවර්තනයට ප්‍රබලම දායකත්වය සැපුවේ මේ රටේ සිවිල් සමාජයයි. අත වශයෙන්ම දේශපාලනඥයන්ට වඩා ඒ අභිප්‍රාය වෙනුවෙන් කැපවීමක් කළේ සිවිල් සමාජයයි. සිවිල් සමාජයේ පරමාර්ථය වුණේ මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැදගත් දේශපාලන ප්‍රතිසංස්කරණ ගණනාවක් සිද්ධ කර ගැනීම. යුද්ධය අවසන් වුණාට පස්සේ රට අරගෙන ගිය මාර්ගයේ වැරදි බව පෙන්වා දෙමින් මේ රට තුල නැවත ලේ වැගිරීමක් ඇති නොවන පසුබිමක් නිර්මාණය කරන්නට නම් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන්නට ඕනේ. මේ රට මෙතෙක් පාලනය කරපු ප්‍රධාන පක්ෂ දෙකම මේ රටට අද මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙන සියලු ප්‍රශ්නවලට වග කියන්නට ඕනේ. එක පැත්තකට විතරක් මේ චෝදනාව නගන්නට බෑ. අපිට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය යම් දේශපාලන ප්‍රතිසංස්කරණයකට පියවරක් තැබුවා. එතකොට එක්සත් ජාතික පක්ෂය ඒකට විරුද්ධ වුණා. පාර්ලිමේන්තුව තුළ ඒ කෙටුම්පත් පුච්චලා මහ විශාල අරගලයක් කළා. ඒ වගේ අත්දැකීම් වලින් අපිට වැටහෙන කරුණක් තමයි මේ ප්‍රධාන පක්ෂ දෙකේ යම්කිසි සම්මුතියක් අවශ්‍යයි මේ රටේ දැවෙන ප්‍රශ්න निराකරණය කරගන්න. මේ අවබෝධය රටේ නීතිගරුක පුරවැසියන්ට සිවිල් සමාජයට හොඳ මට්ටමකින් මේ වෙනකොට අවබෝධ වෙලා තියෙනවා. තීරුම් අරගෙන තියෙනවා. මම කල්පනා කරන්නේ දේශපාලනඥයන්ට වඩා ඒ කණ්ඩායම් ඉදිරියෙන් ඉන්නවා. හැබැයි අපි තීරුම් ගන්නට අවශ්‍යයි
මේ ප්‍රධාන පක්ෂ දෙකේ සම්මුතිය අවශ්‍ය බව දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා. එනිසා මම පුද්ගලිකව කල්පනා කරන්නේ මේ ප්‍රධාන පක්ෂ දෙකේ යම්කිසි ආකාරයක සම්බන්ධතාවක් ගොඩනැගීම කියන එක රටේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට අපට ලැබිච්ච වටිනාම ස්වර්ණමය අවස්ථාවක් කියලා. ඉතින් මේ අවස්ථාවේදී දේශපාලන පක්ෂ දෙකම සංවේදී වෙන්නට ඕනේ මේ දැවෙන ප්‍රශ්න निराකරණය කර ගැනීම වෙනුවෙන්. බල අරගලයේ කියන එක පැත්තකින් තියලා මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ අය කල්පනා නොකළොත් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට අසමත් වෙනවා. ඉතින් අපි කල්පනා කරන්නේ සිවිල් සමාජය නියෝජනය කරන පුද්ගලයෝ හැටියට මේ අවස්ථාවෙන් රට වෙනුවෙන් නිසි ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් කිසියම් හඬක් නගන්න. එතකම KW ජනරංජන මැතිතුමනි, ඔබතුමන් විටක ගුරුවරයෙක්, විටක නීතිඥවරයෙක්, විටක මාධ්‍යවේදියෙක්, සමාජයේ විවිධ භූමිකාවන් ඔබතුමන් නියෝජනය කරනවා. ඔබතුමන් මේ සම්මුතිකවාදී දේශපාලනය කොහොමද අර්ථකථනය කරන්නේ? ඔව්, දැන් අර ඔබ ආරම්භයේදීම කිව්වා මේ ජනවාරි 8 වෙනිදා ඉන් පස්සේ සම්මුතිවාදී දේශපාලනය ගැන ලංකාවේ ජනතාවට අත්දැකීම ලැබුණේ කියලා. මම නමුත් ඇත්ත වශයෙන්ම හිතන්නේ ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලත්, ඒ කියන්නේ මේ කාරණය සම්බන්ධයෙන් ජනතාව අතර කිසියම් සංවාදයක් ඇති වුණා. දැන් අපි දන්නවා ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා ලංකාවේ තිබිච්ච පාලනය කොයි වගේද කියන එක අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. රජ කෙනෙක් පාලනය කරා, රටේ මිනිස්සු වහල්ලු හැටියට තමයි ඔහු පාවිච්චි කළේ. ඔහු හිතුවේ රටේ මිනිස්සුන්ට තිබුණේ ඇත්තටම අර මේ නටමු පේලි සැදී රජින්දා තුටුවන මෙන් කියලා තියෙන ඒ වගේ මේ රජින්දා තුටුවන විදිහට නටන්න තමයි හැම මේ රටේ වැසියන්ට ඉතුරු වෙලා තිබුණේ. සියලු දේවල් තීරණය කළේ රටේ රජතුමා. එතකොට දැන් මිනිස්සුන්ට අවශ්‍ය වුණා, රටේ දැනුවත් පුරවැසියන්ට අවශ්‍ය වුණා මේ ඉරණමෙන් මිදෙන්න. එහෙම මිදිලා මේ රට අර විජේසූරිය මහත්මයා කිව්වා වගේ මේ රට නැවත වාරයක් මානව ගරුත්වය, මානව අයිතිවාසිකම්, මානව අභිමානය තියෙන පුරවැසි සමාජයක් බවට පත් කරන්න. ඒතර ඒ වෙලාවේ අපිට පේනවා තිබිච්ච දේශපාලන තත්ත්වයන් එක්ක පක්ෂ දේශපාලනය කිසියම් ආකාරයක දුර්වල වෙලා තිබී. කියන්නේ විපක්ෂ දේශපාලනයේ විවිධාකාර හේතු නිසා එක පැත්තකින් පක්ෂ අභ්‍යන්තර කුලල් කා ගැනීම, ඊළඟට නායකත්ව පිළිබඳ ප්‍රශ්න, මේ වගේ හේතු නිසා හුදෙක්ම දේශපාලන පක්ෂවලට මේ කාර්යය කරන්න බැරි මට්ටමකට තත්ත්වය පත් වෙලා තිබුණා. අර කිව්වා වගේ පුරවැසි සමාජයෙන් මේ ආරම්භය ලැබෙන්නේ ඒ තත්ත්වයක් තේරුම් අරගෙන. ඒ කියන්නේ හුදෙක්ම දේශපාලන පක්ෂවලට මේ තත්ත්වය ජයගන්න බැහැ, අපි ඔක්කොම එකතු වෙලා පොදු සම්මුතියක් ඇතුලේ කටයුතු කරන්න ඕනේ කියන අදහසින් තමයි ඒ කාලය තුල කටයුතු වෙන්නේ. ඉතින් ඒ නිසා ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා තමයි මේ පොදු සම්මුතිය මූලික වශයෙන් ඇති වෙන්නේ. එතකොට එක පැත්තකින් පොදු අපේක්ෂකයෙක්, ඒ කියන්නේ සියලු දෙනාට පිළිගන්න පුළුවන් මූලික න්‍යායපත්‍රයක් තිබෙන, මූලික එකඟතාවන් තිබෙන පොදු අපේක්ෂකයෙක් අපට අවශ්‍ය වුණා මේ තත්ත්වය වෙනස් කරන්න. එතකොට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්. ඔහුට සහය ලැබෙනවා එක්සත් ජාතික පක්ෂය ඍජුව, ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ වගේ අනිත් පක්ෂ වලින් කිසියම් ආකාරයක සහයක් ලැබෙනවා. ඒතර එතනදිම ඒ සම්මුතිය පක්ෂ දේශපාලනික වශයෙන් ඇති වෙනවා. තුන්වෙනි කාරණය තමයි මේ සියලු දෙනා සමග රටේ පුරවැසි සමාජය ඉතාම උනන්දුවෙන් සහ උවමනාවෙන් එකට කටයුතු කරනවා. එතකොට හැබැයි මේ හැමෝටම ඒ අවස්ථාවේ තිබුණේ මේ රට කිසියම් සංක්‍රමණීය අවධියක් කරහා අර තිබිච්ච අඳුරු අගාධයෙන් ගලවා ගැනීමේ පොදු උවමනාව. අපි හැමෝටම තිබ්බේ ඒක. ඒතකොට විශේෂයෙන් පුරවැසි සමාජය කිසිසේත් බලාපොරොත්තු නැහැ පාර්ලිමේන්තුවේ ගිහිල්ලා මන්ත්‍රීවරු වෙන්න, ඇමතිවරු වෙන්න, එහෙම නැත්නම් රජයේ තනතුරු ලබා ගන්න බලාපොරොත්තුවක් නැහැ. ඔවුන්ට තිබිච්ච එකම එක බලාපොරොත්තුව තමයි මේ රට වෙනස් කරන්න. එතකොට ඒ තත්ත්වයන් යටතේ තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති ධුරයට පත් වෙන්නේ මේ සියලු දෙනාගේ පොදු සම්මුතියෙන් පොදු න්‍යාය පත්‍රයක් ඇතුලේ. ඊළඟට අපිට පේනවා ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා පොරොන්දු වෙනවා වගේ මීට පස්සේ ක්‍රියාත්මක වෙනවා දින 100ක වැඩසටහනක්. මේ දින 100ක වැඩසටහන විශේෂ වැදගත්කමක් දරන්නේ අර ඔබ කියන මේ සම්මුතිවාදය සම්පූර්ණයෙන්ම මේ දින 100
වැඩසටහන ඇතුළේ තිබිච්ච නිසා. ඒතර ඒ අනුව අපි කාලසටහනක් හදලා තිබුණා මේ මේ දිනවල අහවල් අහවල් දේවල් ඉෂ්ට වෙන්න ඕන කියලා. ඒ දේවල් වලට පාර්ලිමේන්තුවේ බලය තිබෙන්නා වූ පක්ෂ එකතු වෙලා ඒ වෙනකොට අපි මැතිවරණයකට ගිහිල්ලා තිබුණේ නේ. ඊට ඉස්සෙල්ලා ඒ අනුව පාර්ලිමේන්තුවේ තිබිච්ච බලතුලනය යොදා ගන්න තමයි බලාපොරොත්තු වුණේ. එතකොට ඒ අවස්ථාවෙත් මේ සම්මුතිවාදය ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් වෙනවා. ඔහු අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්මයාව එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරනවා. ඇමති මණ්ඩලයක් පත් වෙනවා. ඒ ඇමති මණ්ඩලය තුල වර්ග දෙකේම අය ඉන්නෝ. මේ සම්මුතිය හරහා දින 100ක් යම් වෙනස්කමකට භාජනය කරන්න පුළුවන්ද කියන අත්හදා බැලීම කළේ. මේක ලංකාවේ දේශපාලනයේ ඇත්තම අලුත් මොහොතක්, අලුත් අවස්ථාවක්. අර ඔබ කිව්වා වගේම මේ තත්ත්වය තේරුම් ගන්න බැරි විවිධාකාර පිරිස් ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා, ආණ්ඩුව පිටත් ඉන්නවා. ඉතින් ඒ නිසා වැදගත් කාරණේ අපි තවදුරටත් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මේ අලුත් සම්මුතිවාදී අදහස පෞද්ගලික න්‍යාය පත්‍ර තුල හිර කරන්නේ නැතිව අර විජේසූරිය මහත්මයා කිව්වා වගේ රටේ පොදු යහපත සඳහා පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. පුරවැසියන්ගේ පැත්තෙන් අපේ බලාපොරොත්තුවත් මේ අයගේ එකතු වීමෙන් අපිට පුළුවන් ද රට වෙනස් කිරීමේ මාර්ගයකට මේ රට ඇදගන්න දාගන්න පුළුවන්ද කියන එක තමයි අපි බලන්නේ. ඉතින් ඒ අතින් බලනකොට මම කියන්න කැමතියි ලංකාවේ දේශපාලනයේ අලුත් මොහොතක්, අලුත් දේශපාලන අවස්ථාවක් මේක. ඒ වගේම අර කිව්වා වගේ ස්වර්ණමය අවස්ථාවක්. ඒ ස්වර්ණමය අවස්ථාව කොහොමද රටේ ජයග්‍රහණය සඳහා පාවිච්චි කරන්න කියන එක තමයි මං හිතන්නේ පුරවැසියන් හැටියට අපි බලන්න තියෙන අභියෝගය. හොඳයි, අද අපි කතා කරන්නේ සම්මුතිකවාදී දේශපාලනය පිළිබඳව. මේ දේශපාලනයේ ආරම්භය, ආරම්භම සටහන් වන්නේ ජනවාරි 8 වෙනිදා කියලා අප සඳහන් කළා. නමුත් ඔබතුමන් සහ මේ රටේ ජනතාව ඊට පෙරාතුව සිටම මේ සම්මුතිකවාදී දේශපාලනය පිළිබඳව අපේක්ෂා දල්වාගෙන සිටියා. හැබැයි මේ සැබෑලෙසම ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය ජනවාරි 8 වෙනිදා මෙරටේ ජනාධිපතිවරයා විදිහට පත්වන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්, ඒත් එක්කම අග්‍රාමාත්‍යතුමන් රනිල් වික්‍රමසිංහ මැතිතුමන් මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකේ එක්කස් වීමත් එක්ක මේ සඳහා යම් ආරම්භමක් සටහන් කරන්නට අවකාශය ලැබෙනවා. ජනරංජන මහත්මයා සඳහන් කරපු දේ තමයි දින 100 තුළදී තමයි මේ සම්මුතිකවාදී සැබෑලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පදනම සකස් වෙන්නේ මහාචාර්යතුමනි. හැබැයි එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂයේ ඉඳගෙන ඇතැම් අනපනත් සම්මත කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙනවා දින 100න් පසුව. මේ පාර්ලිමේන්තු මැතිවරණයත් ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ යම්කිසි වෙනස්කම් සහිත මැතිවරණයක්, විශේෂයෙන්ම ස්වාධීනව පැවැත්වුණු, විශේෂයෙන්ම මාධ්‍ය, ඒත් එක්කම මේ සියලු කණ්ඩායම් ස්වාධීනව සිදු කළ මැතිවරණයක් විදිහට තමයි රටේ ජනතාව හඳුනාගන්නේ. මේ මැතිවරණයෙන් පස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ බිහිවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතුව බිහිවන රජයක්. මේ කියන්නේ එක ආණ්ඩුවේ පැත්තේ මේ කණ්ඩායම් දෙකම ඉන්නවා. මේ තත්ත්වය කොහොමද දකින්? කලින් තිබුණේ විපක්ෂයේ සිට දින 100 ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය දක්වනවා. හැබැයි අගෝස්තු 17න් පස්සේ මේ කණ්ඩායම් දෙකම එකට ඇවිල්ලා මේ ආණ්ඩුව කරන මේ සම්මුතිකවාදී ඔබතුමන් කොහොමද අර්ථ දක්වන්නේ? අතෝසිම්ම ජනාධිපතිවරයාටත් වඩා මේ අවස්ථාවේදී මේ පිළිබඳ යම්කිසි මතවාදයක හිටිය අග්‍රාමාත්‍යවරයා කියලායි මම කල්පනා කරන්නේ. එතුමා ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පවා කිව්වා ජාතික ආණ්ඩුවක් වෙත අපි අවධානය යොමු කරනවා කියලා. එතකොට ඒ ජාතික ආණ්ඩුවක් වෙත අවධානය යොමු කරනවා කියන කාරණාව ඇතුලේ තිබුණු දේ තමයි මේ දේශපාලන ප්‍රතිසංස්කරණ සිද්ධ කරන්න නම් ප්‍රධාන පක්ෂ දෙක අවමෝෂයෙන් එකතු වෙන්නට ඕනේ. ඉතින් මම තේරුම් අරන් තියෙන හැටියට මේ අවස්ථාවේදී ඔය සියලුම පක්ෂ එකතු වුණා නම් තමයි වඩා යහපත්. හරිද? යම්කිසි ආකාරයකට ඒ දේ සිද්ධ නොවුනේ අපේම තියෙන යම් යම් චින්තන දුබලතා නිසා කියලායි මට හිතෙන්නේ. අපි හුඟක් වෙලාවට මේ තේරුම් අරගන්නට අසමත් වෙලා තමයි දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනිකෝ විපරීත වෙච්ච මේ යාන්ත්‍රණය එක රැයකින් පාරිශුද්ධ තත්ත්වයට පත් කරන්න බැහැ කියන එක. ඉතින් හුඟක් වෙලාවට අපිට පේනවා ඔය මාධ්‍යවල සිද්ධ වෙන සාකච්ඡා නොයෙකුත් දේවල් වල එක එක්කෙනාගේ කණ්ණාඩියට පෙනෙන කරුණක් මුල් කරගෙන තමයි සමස්තය තීරණය කරන්නට උත්සාහ කරන්නේ. මෙන්න මෙතනින් වෙනස් වෙන්නට ඕනේ කියලායි මම කල්පනා කරන්නේ. ඊට වඩා පළල් තැනක ඉඳලා අපි කල්පනා කරන්නට ඕනේ මේ රටේ
සමාජ සංස්කෘතික දේශපාලන ව්‍යූහය කොහොමද අලුතෙන් ගොඩනගන්නේ. ඒ ගොඩනැගීමේ ක්‍රියාවලියේදී යම් යම් පුද්ගලයෝ අතින් සිද්ධ වන වැරදි සිද්ධ වෙනවා. මේ ගමන යනකොට යම් යම් වැරදි සිද්ධ වෙනවා. අපි තුමු දැන් විනෝද ගමනක් යනවා බස් රථයක අපි ඈතට. එතකොට දැන් අපි අරමුණක් ඇතිව තමයි යන්නේ. හැබැයි මේ බස් රථයේ ඉන්න ඇතැම් අය සමහර වෙලාවට ඒ අරමුණට පටහැනි වැඩක් දෙකක් කරනවා. ඒ නිසා ගමන අතහරින්නට බෑනේ. අපි තේරුම් ගන්නට ඕනේ ඒ පුද්ගලයොත් එක්ක කොහොම හරි මේ ගමන යන්නට. අද වෙනකොට මට හිතෙන්නේ ආණ්ඩුව යම්කිසි ආකාරයකට මේ වෙනුවෙන් ශක්තිමත් තත්ත්වයකට පත් වෙලා ඉන්නවා. ඒක සුබවාදී දෙයක් හැටියටයි මම සලකන්නේ. ඒ කියන්නේ පාර්ලිමේන්තුව අපි තේරුම් ගන්නට ඕන සැබෑ යථාර්ථය තමයි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ජනාධිපතිවරයාට උවමනාව තිබුණට මේ වැඩේ කරන්න බෑ. විධායක ජනාධිපති සතු බලතල අසීමිතයි කියලා කිව්වට පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත ලබා ගන්නට අවශ්‍යයි. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ බහුතරයේ කැමැත්ත ලබාගත් ආකාරයේ ශිෂ්ට සම්පන්න එකක් නොවන බව අපි කාටත් පැහැදිලි. එතකොට මේ අවස්ථාවේදී තමයි යම් ආකාරයකට පාර්ලිමේන්තුව කියන එක ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සූදානම් තත්වයක පවතින්නේ. මෙන්න මේක තමයි මේ සම්මුතිවාදයේ ඇතුළෙන් මේ වෙනකොට ඇති වෙලා තියෙන හොඳ සාධනීය තත්වය හැටියට මම කල්පනා කරන්නේ. දැන් බොහෝ අවස්ථාවලදී පහුගිය ටිකේමත් මම දැක්ක ඇතැම් තැන්වලදී යම් යම් ඇමතිවරුන් කරන ප්‍රකාශ, ඒ වගේම ඇතැම් පුවත්පත්වල ඇතැම් අයගේ කටයුතු විවේචනය කිරීම වගේ දේවල් සිද්ධ වුණා. එහෙත් මේ සේරම දේවල් ලස්සේ අපි තේරුම් ගන්නට ඕනේ, ජනාධිපතිවරයා මේ ගත්ත තීන්දුව නොගත්තනම් මේ රටට අද වෙනකොට අත්වන ඉරණම මොකක්ද? ඉතාමත්ම නරක තැනකට අපි තල්ලු වෙනවා. ඉතින් අපි අකමැති පුද්ගලයෝ සමහර වෙලාවට මැති ඇමති පදවි දරනවා වෙන්නට පුළුවන්. හැබැයි අපිට වැදගත් වෙන්නේ ඒ මානසිකත්වය වෙනස් කර ගැනීම නොවේද? මෙන්න මේක තමයි පොදුවේ කවුරුත් කල්පනා කළ යුතු කාරණාව. තව එක කරුණක් මම මෙතෙන්දී අවධානයට යොමු කරන්නට කැමතියි. බහුතරයකගේ කැමැත්ත කියන එක දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා මේ වෙනකොට ආණ්ඩු යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන්. ඒ බහුතරයකගේ කැමැත්ත තුළ කරන්නට පුළුවන් දේවල් හඳුනාගෙන තියෙනවා. ඒ වගේම ඒවා සම්බන්ධ යම් යම් පියවර තබලා තියෙනවා. මේ දේවල් අපි දන්නවා, ඒ ප්‍රතිසංස්කරණ වගේ දේවල්, රාජ්‍යයක් ප්‍රතිසංස්කරණීය කිරීමේ දේවල් පොදු සමාජයට ඒ තරම් සංවේදී නැහැ. ඒක සමාජයේ එක්තරා ස්ථාවරයකට තමයි ඒක ග්‍රහණය වෙන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි අරගත්තොත්, දැන් කොපමණ දුර්වලතා තියෙනවා කියලා කිව්වත් ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම, කොමිෂන් සභා පත් කිරීම කියන දේවල් රටක අභිවෘද්ධිය වෙනුවෙන් ඉතාමත්ම වැදගත් තීන්දු තීරණ. ඒවා තෙල් මිල අඩු කරනවා, බොඩු මිල අඩු කරනවා වගේ ජනප්‍රිය දේවල් නෙමෙයි. හැබැයි අපි තේරුම් අරගන්නට ඕනේ අන්න එබඳු මාවතකින් ගමන් කළොත් තමයි මේ රට වෙනස් රටක් බවට පත් කරන්නට පුළුවන් වෙන්නේ. නීති ආධිපත්‍ය තහවුරු කිරීම, මානව හිමිකම් ආරක්ෂා කිරීම, රටේ ආර්ථිකය ගොඩනැගීම, මේ වගේ අර දුර තියෙන අපේක්ෂාවන් කරා ගමන් කරන්නට නම් මෙහෙම ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. ඒත් අපේ දේශපාලනය තුළ ඉතාම සුපුරුදු තත්ත්වයක තියෙන්නේ මේ එදිනෙදා සිල්ලර දේවල් පිළිබඳ අවධානය යොමු කිරීම. මේ අභාග්‍ය තියෙන්නේ මේ ජාතිකවාදී දේශපාලනය තුළ තමන්ගේ බලය වෙනුවෙන් කටයුතු කරන දේශපාලනඥයෝ ඒ තැන හිර වෙලා ඉන්නවා. ඒගොල්ලෝ එතනින් ගිලිහෙනවා නම් සමාජය මීටත් වඩා සවිඥානික වෙනවා. සමාජය තුළ දැන් කිසි අවබෝධයක් තියෙන බව අපට ඉතාමත් පැහැදිලි. ජනවාරි 8 වෙනිදා තීන්දුවෙන් මේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණයට පත් කරන්නේ රටේ බහුතර සමාජයක් මේ රට වෙනස් වෙන්න ඕනේ කියලා. සමාජයේ බහුතරයකට මේ අපේක්ෂාව තියෙනවා. ඉතින් මේ අපේක්ෂාව දුර්වල වුණේ නැහැ. ඒක මැතිවරණයේදීත් යම් ආකාරයකට සනාථ වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඉල්ලීම වන්නේ සෑම දේශපාලන පක්ෂයකටම මේ ඉදිරි වසර කීපය තුල
මේක තමයි මේ රට වෙනස් කිරීම වෙනුවෙන් දමන අත්තිවාරම. මේ අත්තිවාරම බොල් එකක් වෙන්නට බැහැ, ඉරි තැලින්නට බැහැ, ශක්තිමත් අත්තිවාරමක් දමන්නට මේ අය සූදානම් වෙන්නට ඕනේ. එතෙන්දි මම තව එක කරුණක් කියන්නට කැමතියි. මේ ක්‍රියාවලියට නායකත්වය දෙන්නට පුළුවන් පුද්ගලයෝ එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේන, ද්‍රවිඩ සන්ධානයෙන් ආර් සම්බන්ධන් මහතා. මේ චරිත තුන මේ සන්දර්භය තුළ ඉතාමත්ම වැදගත්. මේ චරිත තුනෙන් පස්සේ මෙබඳු ක්‍රියාපිළිවෙතකට නායකත්වය දෙන්න කවුද ඉන්නේ? අන්න ඒ අනතුර මේ රට ගැන හැඟීමක් තියෙන සෑම දේශපාලනඥයෙක්ම අවබෝධ කර ගැනීමත් වැදගත් දෙයක්. මේ අවසන් අවස්ථාව මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුයි කියන එකයි මහාචාර්යතුමන් පැහැදිලි කරන්නේ. KW ජනරංජන මැතිතුමනි, දැන් ජනවාරි 8 යම්කිසි විප්ලවයක් කරන්න, යම්කිසි වෙනසක් කරන්න ඔබතුමන් පෑන හසුරූප කෙනෙක් මාධ්‍යවේදියෙක් විදිහට. ඒතිකම ඔබතුමන් මේ පිළිබඳව රටේ ජනතාව දිගින් දිගටම දැනුවත් කළා, ජනතාව අතරට ගිහින් පවා මේ පිළිබඳව දැනුවත් කළා. යම්කිසි වෙනසක් කිරීම පිළිබඳව තමයි ඔබේත් ඔබ නියෝජනය කළ සිවිල් සමාජයේ ක්‍රියාධරයන් අතරත් තිබුණේ. ඔබතුමන් විශ්වාස කරනවාද, ඔබතුමන් අපේක්ෂා කළ, ඔබේ ඔබත් එක්ක හිටපු සිවිල් සමාජය අපේක්ෂා කළ වෙනස සිදුවන ආකාරය පිළිබඳව ඔබතුමන් සෑහීමකට පත් වෙනවද මේ අවුරුද්ද කාලය තුළ? ඔව්, එකට දෙන්න තියෙන කෙටිම උත්තරේ නැහැ කියන එක. ඒ කියන්නේ අපි දැන් ඒක බලන්න ඕන සාපේක්ෂව අපි බලාපොරොත්තු වෙච්ච දේ මොකක්ද සහ ඉෂ්ට වෙන දේ මොකක්ද කියන කාරණේ උඩ. දැන් අපි ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා කියපු අර පොදු සම්මුතිය ඇතුලේ විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් තිබ්බා. එකක් තමයි අපේ රට අඳුරු අගාධයට අරගෙන ගිය විධායක ජනාධිපති ක්‍රමය පදනම් වෙච්ච ආණ්ඩු ක්‍රමය මුළුමනින් වෙනස් කරන්න. ඒ කියන්නේ ඒකට පැලැස්සරාලවල පොඩි පොඩි කෑලි දාන එක නෙමෙයි, ඒක මුළුමනින් වෙනස් කරන්න ඕන කියන ස්ථාවරය තමයි සිවිල් සමාජ පුරවැසියෝ හිටියේ. දෙවැනි කාරණය රටේ බලය බෙදීම පිළිබඳව. ඒ කියන්නේ අපි දන්නවා ජනවාර්ගික ප්‍රශ්නයක් තිබ්බා මේ රටේ. ඒ ජනවාර්ගික ප්‍රශ්නය පදනම් කරගෙන රටේ සන්නද්ධ අරගලයක් තිබ්බා අවුරුදු 30ක විතර කාලයක්. ඒ නිසා අපි විශාල විනාශයකට මුහුණ දුන්නා. තවදුරටත් මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න නැතුව මේ රට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා වැදගත් කාරණේ තමයි ඒ ප්‍රශ්නෙට විසඳුම හොයන්න පුළුවන් වෙන්නේ බලය බෙදීම හරහා පමණයි. වෙන කිසිම ක්‍රමයක් නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ක්‍රියාමාර්ගය වුණේ ඒක නෙමෙයි. බලය බෙදීම වෙනුවට බලය පුළුවන් තරම් කේන්ද්‍රයට ඒක රාශී කර ගැනීම. ඒ නිසා අපිට වුවමනා වුණා පුරවැසි සමාජයට බලය බෙදීම පිළිබඳව පියවරක් ඉදිරියට ගන්න. ඒතර ඒක ආණ්ඩු ක්‍රමයක් එනවා නම්, අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් එනවා නම් ඒක ඇතුළේ අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට රටේ විනාශය ඇති කරපු එක හේතුවක් වෙච්ච මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. ඔය කාරණා ප්‍රමුඛව ගත්තාම අනික් පැත්තෙන් නීති ආධිපත්‍ය පවත්වා ගැනීම, අධිකරණයේ ස්වාධීනත්වය පවත්වා ගැනීම, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, මේ වගේ අපේ න්‍යාය පත්‍රය හරි විශාලයි. හැබැයි න්‍යාය පත්‍රයෙන් පේන්නේ ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා මේ රට කොච්චර අඳුරකද තිබුණේ කියන එක. මොකද ඒකට සාපේක්ෂව තමයි මිනිසුන්ගේ බලාපොරොත්තු විශාල වෙන්නේ. ඒ වගේම පහුගිය දශකයේ ඇතුළත 2005 ඉඳලා 2009 වෙනකන් ආසන්න වශයෙන් 2015 වෙනකන් රටේ රාජ්‍ය පාලනය තුළ ඇතිවෙච්ච අල්ලස, වංචාව, දූෂණය වගේ, කියන්නේ මහජන දේපල මංකොල්ල කෑම, මහා දවල් මංකොල්ල කෑම වගේ දේවල් සම්බන්ධයෙන් බලය අවිතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වල ඒවට වගකිවයුත්ත නීති ඉදිරියට ගෙනීම, මෙන්න මේ වගේ විශාල බලාපොරොත්තු ප්‍රමාණයක් අපිට තිබුණා. දැන් ජනවාරි 8 වෙනිදායින් පස්සේ මේ බලාපොරොත්තු කිසිවක් ඉෂ්ට නොවුනේ නැහැ, ඉෂ්ට වෙමින් තිබෙනවා. උදාහරණයක් ලෙස අපි දන්නවා දැන් තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම් පත ගත්තොත් එහෙම දැන් අපි දන්න විදිහට මේ අවුරුද්දේ ඉතාම ඉක්මනට තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. දැන් ඒක සකස් කරන්න ආණ්ඩුව පත් කරා ඒ සම්බන්ධයෙන් කටයුතු කරපු ප්‍රාමාණිකයන් කීප දෙනෙක් එක්කහු කරපු ක්‍රියාකාරී කමිටුවක්. ඔවුන් එක්කහු වෙලා ඒ කමිටුව හරහා තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම් පත සකස් කරා. දැන් ඒක නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කැබිනට් එකට ගිහිල්ලා දැන් පාර්ලිමේන්තුවට එන්න නියමිතයි. දැන් ආටිකල් 19 සංවිධානය වගේ මේ තොරතුරු දෙන ගැනීම ගැන විශේෂින් උනන්දු වන සංවිධාන කියනවා මේ පනත් කෙටුම්පත මේ ලෝකෙ තිබෙන ඉතාම මේ ශක්තිමත් මට්ටමේ 100% නෙමෙයි නමුත් ඉතාම ශක්තිමත් මට්ටමේ පනත් කෙටුම්පතක් කියලා. දැන් මේ වගේ ඉතාම යහපත් ලක්ෂණ
තොරතුරු දෙන ගැනීමේ පනත් කෙටුම්පත ලංකාවේ සම්මත වෙනවා කියලා කියන්නේ ඒ තොරතුරු දෙන ගැනීමේ ක්ෂේත්‍රයේ මිනිසුන්ගේ තොරතුරු දෙන ගැනීමේ අයිතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ට සාමාන්‍ය මිනිසුන්ට තියෙන අයිතිය ගැන විශාල මේ ඉඩක් විවර වෙනවා. ඒක සම්පූර්ණ වෙනසක් දැනේවි ඒක ක්‍රියාත්මක කරනකොට. ඉතින් මේ වගේ ජයග්‍රහණ ඒ අතරේ 17 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පදනම් කරගෙන තිබිච්ච ස්වාධීන කොමිෂන් සභා ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වුණා. ඒ වගේ මේ විතරක් නෙමෙයි අපි දන්නවා ජාත්‍යන්තර මට්ටමේ ලංකාව පරණ තත්ත්වයේ තිබුණේ මොකක්ද කියන එක අපි දන්න මොන තත්ත්වයේද තිබුණේ කියලා ඒක සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඉතාම කෙටි කාලයක් ඇතුළත ජාත්‍යන්තරව ලංකාවේ තිබිච්ච ප්‍රතිරූපය සෑහෙන දුරකට වෙනස් කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. විශේෂයෙන් මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව කටයුතු කරපු ආකාරය මේ වගේ සෑහෙන බුද්ධිමත් ආකාරයකින් කටයුතු කරන්න පටන් ගත්තා. ඉතින් අපිට මේ ජයග්‍රහණ එකින් එක දීර්ඝ වශයෙන් විස්තර කරන්න පුළුවන්. නමුත් සරලව ගත්තොත් එහෙම මේ ජයග්‍රහණවල ප්‍රමාණය ගැන හා ඒවායේ වේගය සම්බන්ධයෙන් අපි සෑහීමටපත් වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් එහෙම අල්ලසට දූෂණයට වංචාවට එහෙම නැත්තම් වෙනත් අපි දන්නවා දේශපාලන ඝාතන සිද්ධ වෙලා තියෙනවා මේවට වග කිවියුත්ත නීති ඉදිරියට ගෙන ඒම සහ ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැන කිසිසේත් සෑහීමටපත් වෙන්න බෑ. ඒවැ යම් යම් ප්‍රගතියින් තිබෙන බව පේනවා. නමුත් රටේ ජනතාව පොදුවේ කනස්සල්ලක් පෙන්නනවා අපි බලාපොරොත්තු වෙච්ච වේගින් මේවා යන්නේ නැහැ කියලා. ඉතින් ඒවට හේතු සෙවීමේදී අපිට විවිධාකාර හේතු පැහැදිලි කරගන්නත් පුළුවන්. මොකද මම අර ඉස්සෙල්ලා කියපු විදිහට පාර්ලිමේන්තුවේ විශේෂ බලතුලනයක් තිබෙන්නේ. ඒ කියන්නේ අපි ජනවාරි 8 වෙනිදායින් බලාපොරොත්තු වෙච්ච වෙනස අගෝස්තු 17 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ විදිහටම නිරූපණය වුණේ නැහැ. පාර්ලිමේන්තු ඇතුලේ අර අපි අකමැති විශාල පිරිසකුත් පාර්ලිමේන්තු ඇතුලේ හිටියා. එතකොට මේ 225 දෙනාගෙන් තමයි රටේ නීතිමය ප්‍රතිසංස්කරණ වෙනස් කරන්න වෙන්නේ අපි කැමති වුණත් අකමැති වුණත්. දැන් අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන විශේෂ බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා. ඒකට මේ පාර්ලිමේන්තු ඇතුලේ 3/2 ඡන්දයක් අවශ්‍යයි. එතකොට ඒ ඡන්දය නැති වුණොත් එහෙම අපේ බලාපොරොත්තු සියල්ල නිර්ර්ථක වෙනවා. එතකොට කිසියම් ආකාරයක මේ නරක තත්ත්වයන්ට වන්දි ගෙවමින් අපිට අපේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා නැවත වාරයක් කියන්න තියෙන්නේ අපි කිසිසේත් සෑහීමටපත් වෙන්නේ නැහැ මේ තත්ත්වය ගැන. නමුත් අපිට බලාපොරොත්තු අත්හරගන්න දෙයක් තවමත් සිදු වෙලා නැහැ. ඇයි බලාපොරොත්තු අත්හරගන්න දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා කියන්නේ අපි විශ්වාස කරනවා මහා ජනතාවගේ අවධානය සහ මහා ජනතාවගේ බලපෑමෙන් මේ ආණ්ඩුව කරන සමහර වැරදි පවා වෙනස් කරගන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතකොට මේ ආණ්ඩුවේ තියෙන විශේෂත්වය තමයි ඔවුන් කල්පනා කරනවා මේ රටේ පුරවැසි සමාජයක් තියෙනවා කියලා. දැන් ජනවාරි 8 වෙනිදාට ඉස්සෙල්ලා එහෙම පුරවැසි සමාජයක් ගැන මහින්ද රාජපක්ෂ රජය කල්පනා කරේ නැහැ. මේ ආණ්ඩුවේ තියෙන විශේෂත්වය විශේෂයෙන් අගමැතිවරයා ජනාධිපතිවරයා කල්පනා කරනවා පුරවැසි සමාජයත් එක්ක කිසියම් ආකාරයක ගනුදෙනුවක් කරන්න ඕන කියන එක. ඉතින් ඒක අපේ පැත්තෙන් බැලුවම බොහොම සුබවාදී දෙයක්. ඉතින් මම කියන්නේ අපි මේක ගැන සෑහීමටපත් වෙන්න ඇති බව ප්‍රකාශ කරන අතරෙම සෑහීමටපත් වෙන මට්ටමකට මේක දියුණු කරගන්න රටේ පුරවැසියන්ගේ බලපෑම නිරන්තරයෙන් අපි පවත්වාගෙන යන්න ඕන. ඒක තමයි මේ 2016 වසරේ විශේෂයෙන් පුරවැසි සමාජයේ අභියෝග හැටියටත් මම දකින්නේ. ඔබතුමන් කියන්නේ මේ වේගය පිළිබඳව ගැටලුවක් තිබෙනවා. හැබැයි වර්තමානයේ පවතින රජයේ ජනතාවට ඇහුම්කම් දෙන රජයක් බවට. ඒ සඳහා ආසන්නතම උදාහරණය තමයි අයවැය ලේඛන. අයවැය ලේඛනය පිළිබඳව රටේ ජනතාව යම් දේවල් පිළිබඳව සංශෝධන පිළිබඳව කතා කළාම අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා ඒ සංශෝධන කරන්නට අවස්ථාව සලසා දුන්නා. ඒ සංශෝධන සහිතව අයවැය සම්මත කරගන්නට අවශ්‍ය පදනම වැටුණා. මහාචාර්යතුමනි, දැන් මේ සම්මුතිවාදී දේශපාලනය පිළිබඳව කතා කරද්දී ඇතැම් අය කියනවා ජනතාව මේ සම්මුතිවාදී දේශපාලනය තුළ අපේක්ෂා නොකළ දේවල් සිද්ධ වෙනවා කියලා. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතාව ප්‍රතික්ෂේප කරපු ඇතැම් අය ආයෙත් පාර්ලිමේන්තුවට ගේන්න කටයුතු කරන ඔන්න ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එනවා. ඒත් එකම කැබිනට් එක පිළිබඳව කියද්දී අමාත්‍ය මණ්ඩලය පිළිබඳව කියද්දී අමාත්‍ය මණ්ඩලය පිළිබඳව තිබුණු සීමාවල් ඉක්මවා ගෙහිලා තිබෙනවා මේ සම්මුතිවාදී දේශපාලනය තුළ. තවත් අමාත්‍යවරුන් කීප දෙනෙකුට ළඟදී තනතුරු ලැබෙන බව කියවෙනවා. මේ දේවල් පිළිබඳව එහෙම නැත්නම් මේ සම්මුතිවාදී දේශපාලනය තුළ ඇයි මේ වගේ දේවල් වෙන්නේ ඔබතුමන් විශ්වාස කරන විදිහට? නෑ, අපි ඔය සියලුම කාරණා අදාළ වෙන්නේ ජනාධිපතිවරයාගේ භූමිකාවටනේ නේද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්න මහජන නියෝජිතයෝ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය නිතර තියෙන්නේ ඒක ජනාධිපතිවරයා. එතකොට මේ ජනාධිපතිවරයා මේ දේ කරන්නේ ඇයි?
අපි මේක ගැඹුරින් තේරුම් ගන්නට ඕනේ. මම කල්පනා කරන්නේ මේ දේ කරන්නේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ තමන්ගේ බලය ගොඩනගා ගැනීමටම නෙමෙයි. ඒක තියනවා වෙන්නට පුළුවන්. පක්ෂ නායකයා හැටියට ඒකම නෙමෙයි. එතුමාට සැබෑ අවශ්‍යතාවක් තියෙන බව පැහැදිලි. පාර්ලිමේන්තුව ශක්තිමත්ව මේ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් දායක කර ගැනීම. එතුමාගේ වගකීම යුතුකම වෙනුවෙන් සිද්ධ කරන යම් කැපවීමක් හැටියට තමයි මම ඒක දකින්නේ. අනිත් පැත්තෙන් ජනතාවටත් ඒ ආකාරයටම මැසිවිල්ලක් නගන්නට බෑ. මොකද ජනතාව අරගත්ත තීන්දුව නිසා තමයි ජනාධිපතිවරයාට මේ වගේ පියවර කරා එළඹෙන්නට සිද්ධ වෙන්නේ නේද? දැන් මිනී මැරීමේ චෝදනාව මත හිරගෙදර ඉන්න මිනිස්සයව දිස්ත්‍රික්කයෙන් පළවෙනියට තෝරන ජනතාවක් නම් ඉන්නේ. හරිද? එතකොට මේ රටේ සියලුම මාධ්‍ය, රාජ්‍ය මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය සියල්ලම එක හඳින් මැතිවරණ සමයේ විශාල ඉඩක් වෙන් කරලා ජනතාව දැනුවත් කළා දූෂිතයන්ට මනාප ජෙන්ද එපා කියලා. එතකොට දැන් ඔය සමාජයේ තුල යම්කිසි ආකාරයකට අප්‍රසාදයකට පිළිකුලකට භාජනය වෙලා ඉන්න අයන වැඩිම මනාප අරගෙන තියෙන්නේ නේද? අල්ලස් චෝදනා සම්බන්ධ තියෙන පුද්ගලයෝ දිස්ත්‍රික්ක වලින් පළවෙනියට ඇවිල්ලා තියෙනවානේ. අපරාධකාරයෝ මිනී මැරීම් චෝදනා තියෙන අය පළවෙනියට ඇවිල්ලා තියෙනවානේ. එතකොට අනිත් පැත්තෙන් මේ පුරවැසියන්ට වඩා මේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් වැඩි වගකීමක් දරන්නට ඕනේ අපේ සංඝයා වහන්සේලා, භික්ෂුන් වහන්සේලා නේද? මං කියන්නේ මං භික්ෂුන් වහන්සේලා කියලා කිව්වා, අනිත් ආගමික සංවිධානත් එක්ක සාපේක්ෂව බලනකොට භික්ෂුන් වහන්සේලාගේ තීන්දුව තීරණ තියෙන ඉතාමත්ම පහළ තැනක. එතකොට පුරවැසියන්ට වඩා ඉස්සරහින් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මැදිහත් වෙන්නට ඕන පුද්ගලයෝ එහෙම අය. එතකොට දූෂිතයන්ට දඬුවම් දෙන්නට එපා, නීතිය ක්‍රියාත්මක කරන්නට එපා කියලා පදවි තානාන්තර දරන හාමුදුරුවරු පාරට බහිනවනම්, හරිද? එහෙම ජනතාවක් එක්ක මේ යන ගමන ලේසි ගමනක් නොවන බව අපි තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා මම දකින්නේ ජනාධිපතිවරයා මේ සම්මුතිවාදී ඇතුලේ තමන්ගේ පක්ෂයේ උපරිම සහාය ලබා දීමට දරන ප්‍රයත්නය. එතුමා නොයෙකුත් ආකාරයට විවිධ විවේචනවලට බඳුන් වෙමින් මේ ගන්න තීරණය අපිට මං හිතන්නේ තක්සේරු කරන්න තව කාලයක් ගත වෙයි. ඒක වැදගත් තීරණයක්. මේ අවස්ථාව අපි දන්නවා ඉතිහාසයේ අරගත්තාම යම් යම් අවස්ථාවලදී යම් යම් පුද්ගලයෝ ගන්න තීන්දු ජනප්‍රිය තීන්දු වෙන්නේ නැහැ. විශාල වශයෙන් දෝෂ දර්ශනයන්ට ලක් වෙනවා. හැබැයි එහෙම තීන්දු තමයි අවසාන වශයෙන් වෙනස කියන එක සැබෑවක් යථාර්ථයක් බවට පත් කරන්නේ. දැන් මහාචාර්යතුමන් කියව දෙයත් එක්ක මාව තින් ජනරජන මෙතතමනි, දැන් අපි දකිනවා සිවිල් සමාජයේත් ඇතැම් අය සමහරලාවට තිබෙන ප්‍රශ්නේ තමයි ඔවුන්ට ලැබෙන විවිධ වරදාන, විවිධ දේවල් මත තමන්ගේ තීන්දුව తీරන ගැනීම සිද්ධ වෙනවා. මේක දේශපාලඥයන්ටත් එහෙමයි. ඇතැම් වෙලාවට තමන්ට ලැබෙන ඇමතිකමක් වෙනුවෙන්, තමන්ට ලැබෙන මුදල් කුට්ටියක් වෙනුවෙන්, එහෙම නැත්නම් තමන්ට තිබෙන අල්ලස් දූෂණ චෝදනාවක් යටගහ ගැනීම සඳහා ඇතැම් වෙලාවට මේ සම්මුතිවාදී දේශපාලනයට එක් හසු වෙන අවස්ථාවල් ඕනෑ තරම් තිබෙනවා. මෙවැනි තත්වයන් නැතිව මේ සම්මුතිවාදී දේශපාලනය තුළ ජාතික වශයෙන් රටේ පොදු අරමුණක් ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලඥයන්ව, සිවිල් සමාජයව මෙහෙවීම සඳහා යම්කිසි ආකල්ප වර්ධනයක් කරගෙන ඉන්න අවස්ථාවක් නැද්ද මේ තිබෙන දේශපාලනය සහ මේ සමාජ වටපිටාව තුළ? ඔව්, දැන් ඇත්තටම අපි අර කිව්ව විදිහට මේ තිබෙන සම්මුතිකාමී තත්ත්වය තීරුම් ගන්න බැරි පිරිසක් ඉන්නවා. ඒ අය ආණ්ඩුව ඇතුළෙත් ඉන්නවා, ආණ්ඩුවෙන් පිටත් ඉන්නවා. වැදගත් කාරණේ තමයි දැන් අපි කිසියම් ආකාරයක සම්මුතියක් ඇතුලේ වැඩ කරනකොට අපි පෞද්ගලිකව බලාපොරොත්තු වෙන දේවල් 100% ඉෂ්ට කරගන්න බෑ. අපි සරල උදාහරණයක් ගමු. ඇමති මණ්ඩලය 50 දෙනෙක් පත් කරන්න අවශ්‍යයි නිකන් උදාහරණයකට. ඒ 50 දෙනාට පත් වෙන්නේ පක්ෂ කීපයකින් සම්මුතියකින් අනුව නම් එක පක්ෂයකට මේ 50 දෙනාගේ ඇතුලේ තිබෙන ආසන ප්‍රමාණය සීමා සහිත වෙනවා. දැන් මේකම අපි ගත්තොත් එහෙම පහුගිය කාලේ ඇමති මණ්ඩලය පත් කිරීමේදී එක්සත් ජාතික පක්ෂයෙන් පත් වුණා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පත් වුණා. එහෙම පත් වෙනකොට එක්සත් ජාතික පක්ෂයට
මේ වගේ ආණ්ඩුවක ලැබෙන ආසන ප්‍රමාණය ප්‍රමාණවත් නැහැ. ඒ වගේම අපි දන්නවා පෙරදළු සමහර අයට තැමති දුර ලැබුණා. ඒතොර දැන් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් ගත්තොත් එහෙම පහුගිය අවුරුදු 20ක කාලය තුල ඔවුන් විපක්ෂයේ ඉඳලා ඔවුන්ට දැන් රාජ්‍ය බලයක් ලැබිච්ච පළවෙනි අවස්ථාව, ඔවුන් පාක්ෂිකයන්ගේ සහ දේශපාලඥයන්ගේ බලාපොරොත්තු ඉතා විශාලයි. නමුත් ඒවා ඉෂ්ට කරගන්න පුළුවන් කමක් නැහැ මේ සම්මුතිකාමී තත්ත්වය තුළ. සමහර දේවල් අපිට ප්‍රායෝගිකවම පැහැදිලි වෙනවා. ඉතින් දැන් මෙන්න මේ තත්ත්වය අපි තේරුම් ගන්න අවශ්‍යයි. හැබැයි අවාසනාවකට ලංකාවේ දේශපාලන සමාජය මේ ප්‍රමාණවත් තරමට මේ තත්ත්වය තේරුම් අරගෙන නැති බව පහුගිය කාලේ ඔවුන් කියපු කරපු දේවල් වලින් පේනවා. නමුත් අපිට සිද්ධ වෙලා තියෙන පුරවැසියන් හැටියට, මේ පද්ධතියෙන් එළියින් අය හැටියට අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ අයව පාවිච්චි කරමින් තමයි අපිට මේ ජයග්‍රහණ ලබා ගන්න සිද්ධ වෙන්නේ. මොකද අපි කැමති වුණත් අකමැති වුණත් මේ පාර්ලිමේන්තුව තව අවුරුදු 5ක් පවතිනවා. ඒකෙදී අර අපි සමාජය විසින් ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ පුද්ගලයන් පවා පාර්ලිමේන්තුවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඔවුන්ගේ දායකත්වයක් අවශ්‍යයි ඉදිරි අනාගත ජයග්‍රහණ ලබා ගැනීම සඳහා. මම අර ඉස්සෙල්ල කියපු විදිහට පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයක් අත්‍යවශ්‍යයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරවගන්න. එතකොට අපිට සිද්ධ වෙනවා, ඔව් බැලුවොත් එහෙම ඔවුන්ට විවිධ වරදාන ඉල්ලනවා, වරදාන දෙන්න ඕන. ඒ තත්ත්වයන්ට තමයි ඔවුන් එක්කහුවෙන්නේ. මොකද ඒ තරමට කුණු වෙච්ච සැරව ගලන දේශපාලන සමාජයක් තමයි පහුගිය කාලේ වර්ධනය වෙලා තිබ්බේ. මේ තත්ත්වය මේ සමායන මේ තත්ත්වය මේ එක දවසකින් දෙකකින් උඩු යටිකුරු කරන්න පුළුවන් කමක් අපිට නැහැ. නමුත් අපේ ගමන හරි පැහැදිලි. අපි යන්න ඕන මේ තත්ත්වයට විරුද්ධ දිශාවක් වෙත තමයි. නමුත් මේ තියෙන තත්ත්වයන් සමග ලබා ගන්න පුළුවන් ජයග්‍රහණ ලබා ගනිමින් තමයි අපි ඉදිරියට යා යුත්තේ. එතනදී මම හිතනවා එක පැත්තකින් මාධ්‍ය සමාජයට, එක පැත්තකින් දේශපාලන සමාජයට, එක පැත්තකින් පුරවැසි සමාජයට මේ රටේ මේ තත්ත්වය, මේ අලුත් තත්ත්වය තේරුම් ගැනීමට සහ ඒ තත්ත්වය තේරුම් අරගෙන ඒ අනුව ක්‍රියාමාර්ග ගැනීමට බුද්ධියක් සහ තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්න ඕන කියන එක මම හිතනවා. දැන් දේශපාලන සමාජයත් තමන්ගේ මේ තිබෙන දේශපාලන මොහොත තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන. ඒ වගේම පුරවැසි සමාජය ඔවුනොත් කටයුතු කරන්න අවශ්‍යයි මේ තිබෙන තත්ත්වය තේරුම් අරගෙන. ඒතර එහෙම තේරුම් අරගෙන ඒ ඇත්තට අනුව කටයුතු කරේ නැත්නම් අපිට මේ තත්ත්වය ඉදිරියට ගෙනියන්න බෑ. උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම දැන් පහුගිය අයවැයේදී බැලූ බැල්මට ජනතාවගේ පැත්තෙන් බැලුවහම, රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් බැලුවහම තිබිච්ච සමහර සහන කප්පාදු වෙච්ච ස්වභාවයක් තිබෙනවා. අපිට වාද විවාද කරන්න පුළුවන් අයවැයකදී මේ තරම් විශාල ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ගෙනාවේයි, ඒ නිසා තමයි මේ ප්‍රශ්න ඇති වුණේ කියලා ඒක වාද කරන්න පුළුවන්. නමුත් අනෙක් පැත්තෙන් ගන්නකෝ, අපේ රටේ ආර්ථිකය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක මේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලටත් වඩා පහුගිය ආණ්ඩුවේ ගත්තු ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක්. ඔවුන් වැපිරූ දේවල් තමයි දැන් මේ අස්වැන්නට අපිට ලැබෙන්නේ. ඒ නිසා ආර්ථිකය ගැන තිබෙන මේ අර්බුදය පහුගිය ආණ්ඩුවේ නිර්මාණයක්. මේකෙන් එකපාරට අපිට ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. නමුත් රටේ අපි දන්නවා ආයෝජන ප්‍රමාණය ඉතා දුර්වලයි. ඒ වගේම රටේ අපනයනය නැපි දුර්වලයි, අපේ නිෂ්පාදන දුර්වලයි, ඊළඟට අපේ තිබෙන්නා වූ මේ මුදල් සංචිතයන් දුර්වලයි. මේ වගේ තත්ත්වයන් තිබෙන්නේ. ඒතර දැන් පහුගිය අයවැයෙන් අපිට පේන්නේ මේ සියලු ප්‍රශ්නවලට එකපාර විසඳුමක් ගන්න ගිය තත්ත්වයක්. ඒක පැත්තකින් තියලා ගත්තොත් එහෙම අපි මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න වෙනවනේ. අපෙන් ආනයන සඳහා පිටරටවල වලට යන මුදල අපි අවම කරගන්න අවශ්‍යයි. ව්‍යවසායකයන් ලංකාවට ගේන්න අවශ්‍යයි. ලංකාවේ නිෂ්පාදනය දියුණු කරගන්න අවශ්‍යයි. අනෙක් පැත්තෙන් රජයේ වියදම අඩු කරගන්න අවශ්‍යයි. අපි දන්නවා රාජ්‍ය සේවයට දැන් ලක්ෂ්මණ යාපාභිවර්ධන ඇමතිවරයා එක වෙලාවක කියලා තිබ්බා රජයේ ආදායමෙන් වර්ෂයකට 157% ප්‍රමාණයක් අපි වැය කරන්නේ ණය සහ පොලී ගෙවන්න. 43% වැය කරන්නේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවන්න. දැන් මේ වගේ භයානක චිත්‍රයක් තියෙන රටක අපි ගන්න තීරණ සමහර ඒවා අහිතකර තමයි. ඒවා ජනප්‍රිය නැහැ. සමහර දේවල් අපිට අපේ තිබිච්ච වරප්‍රසාද අපිට අතහරින්න සිද්ධ වෙනවා. ඉතින් මේ තත්ත්වය අපි තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න ඕන කියලා කියන්නේ මහ ජනතාව විතරක් නෙමෙයි ආණ්ඩුවත්. ආණ්ඩුවත් තේරුම් අරගෙන ආණ්ඩුවත් පෙන්වන්න ඕන. මහ ජනතාවට පටිතද කරගන්න කියන අතරේ ආණ්ඩුව පෙන්වන්න ඕන අපිත් පටිතද කරගෙන ඉන්නේ. අපේ වරප්‍රසාදත් අපි කපලා දාලා තියෙන්නේ. අපේ වියදමුත් අපි කපලා දාලා තියෙන්නේ. අපි ආරාධනා කරනවා ජනතාවත් මේ ආදර්ශය පාවිච්චි කරලා මේ වෙලාව එකට එකතු වෙන්න කියලා. ඉතින් මම මේ කියන්නේ මේ තත්ත්වය හැම පාර්ශ්වයක්ම තේරුම් අරගෙන කටයුතු කරේ නැත්නම් එහෙම
මේ ස්වර්ණමය අවස්ථාවෙන් අපි බලාපොරොත්තු වෙච්ච ප්‍රයෝජනේ ගන්න බෑ. ඉතින් ඒ නිසා වැදගත්දී අපි නැවත නැවත හිතන්න ඕන මොකක්ද අපේ මේ දේශපාලන තත්ත්වය, මොනවාද අපේ බලාපොරොත්තු අරමුණු, ඒවා ඉෂ්ට කර ගැනීම සඳහා මේ තත්ත්වය කොහොමද වඩාම සාධනීය විදිහට පාවිච්චි කරන්න කියන එක. හොඳයි, අද අපි කතා කරන්නේ සම්මුතිවාදී දේශපාලනය පිළිබඳව. අද අප මේ මාතෘකාව ලෙස පාදක කරගන්නේ විශේෂයෙන්ම ජනාධිපතිතුමන්ගේ පළමුවෙනි පදවි ප්‍රාප්තියට තවත් දින කිහිපයක් පමණක් තිබෙන නිසා. එහෙම නැත්නම් මේ දේශපාලනික වෙනසට, සුභවාදී වෙනසට අවුරුද්දක් ගතවීම සඳහා තවත් දින කිහිපයක් ඉතිරිව තිබෙන නිසා, මහාචාර්යතුමනි, ජනරංජන මහත්මයාත් පැහැදිලි කළා මේ සමාජයට, එහෙම නැත්නම් මහජනතාවේ, එතකම දේශපාලනය, මේ සියලු පුද්ගලයන්ව යම් ආකාරයක මාධ්‍යවේදීන් මේ සියලු දෙනාව යම් ආකාරයක දැනුවත් කිරීමක් කරන්න ඕනේ මේ සම්මුතිවාදී දේශපාලනය පිළිබඳව කියා. දැන් සම්මුතිවාදී දේශපාලනය තුළ ජනතාව නිවැරදි දිශානතියට ගමන් කරන්න, පෙළගස්වන්න ඔබතුමන් සිවිල් සමාජය නියෝජනය කරන කෙනෙක් විදිහට කටයුතු කරන්නේ කොහොමද? ඔබතුමන්ට හිතෙන විදිහට කොහොමද ඒ කණ්ඩායම මේ සම්මුතිවාදී දේශපාලනය වෙත අවශ්‍ය නැඹුරුව සකස් කරන්නේ? එකක් තමයි රටේ පුරවැසියෝ සමස්තයට නෙමෙයි බහුතරයකට අවබෝධයක් තියෙන්නට ඕනේ මේ රට තියෙන තත්ත්වයෙන් එහාට ගෙනියන්නේ කොහොමද කියන එක තේරුම් ගන්නට ඕන. විශේෂයෙන්ම අධ්‍යාපන වරප්‍රසාදයෙන් පිබිදුණු පිරිස් මෙතන ඉදිරියෙන් ගමන් කරන්නට ඕනේ. හැබැයි අවාසනාවකට අපේ ඒ යථාර්ථය අපිට දකින්නට නැහැ. ඒකෙන්ම පේනවා අපේ අධ්‍යාපනයේ මොනතරම් විදිහේ දුර්වල තත්ත්වයකටද පත් වෙලා තියෙන්නේ කියන එක. අපි දැන් දීර්ඝ කාලයක් තිස්සේ දකින අප්‍රසන්න අත්දැකීමක් තමයි වෛද්‍යවරු තමන්ගේ අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා අහිංසක රෝගීන්ව පලිහක් කරගන්න ආකාරය. දැන් වෛද්‍යවරු කවදා හරි සූදානම් වෙයිද තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එක දිගටම පෞද්ගලික රෝහල්වල ප්‍රතිකාර කරන එක අපි නතර කරනවා කියලා කියන්නේ? එහෙම තැනකට යන්නේ නැහැනේ. ඒතර ඒගොල්ලෝ පලිහක් කරගන්නේ සම්පූර්ණයෙන්ම අහිංසක ජනතාව. අද අපි රෝහලකට ගිහාම දකිනවා අන්තිම දුගී දුප්පත් මිනිස්සු තමයි පාන්දරෙන් ඇවිල්ලා පොලිමේ ඉන්න බේට් එක ගන්න. ඒතර මේ අහිංසක මිනිසුන් මේ ආකාරයට පෙළනවා නම් අධ්‍යාපන වරප්‍රසාදයෙන් වැඩිම දීප්තියක් ලබාපු පිරිස රට ගැන හිතන්නේ කොහොමද? දැන් මේවා ඉතාමත්ම ගැඹුරින් අපි කල්පනා කරලා බලන්නට ඕනේ. දේශපාලනඥයන්ට වඩා උවමනාව තියෙන්නට ඕනේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ රටේ යම් සිවිල් බලයක් තියෙන පුරවැසියන්ට කියලායි මම කල්පනා කරන්නේ. දේශපාලනඥයන්ගේ භූමිකාවේ දිගපළල කියන එක අපි ඕන කෙනෙකුට පැහැදිලිව දකින්නට පුළුවන්. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ මේ රටක ජනතාව, මේ රටේ ඉපදිලා ඉන්න දරුවෝ, ඉපදෙන්න ඉන්න දරුවන්ට කොහොමද වඩා යහපත් සමාජ සංස්කෘතියක් ගොඩනගන්නේ. ඒ වෙනුවෙන් ආණ්ඩුවක් මෙහෙවීමට අවශ්‍ය ජවය සපයන්නට ඕනේ රටක දැනුගත් සමාජයේ. ඒ දැනුගත් සමාජයේ තත්ත්වය ඉතාමත්ම සෝචනීයයි. මෙතෙන්දි මම තව එකක් කියන්නට කැමතියි. දැන් අපි දන්නවා දැන් දීර්ඝ කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂගේ පාලනය තුළ දේශපාලනඥයන් බෙලසුන් පුද්ගලයෝ බවට පත් වුණා. ඒ විතරක් නෙමෙයි වුණේ, රාජ්‍ය යාන්ත්‍රණයත් බෙලසුන් බවට පත් වුණා. හරිද? රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන්ගේ ස්වභාවය ඉතාමත්ම නරක පල්ලෙහා මට්ටමකට වැටුණා. ඒකත් පැත්තකින් තියන්නකෝ, අධිකරණීය මට්ටම මොන වගේද, නීතිය ක්‍රියාත්මක වුණු මට්ටම මොන වගේද? එතකොට මේ හැම එකක්ම අංග විකල වෙලා තියෙන්නේ. ඉතින් අපි තේරුම් ගන්න ඕන ආණ්ඩුව අලුත් ආණ්ඩුවක් පිහිටු සැනින් එක පාටම පරමාදර්ශී තත්වයට සියල්ලම අනිත් පැත්තට හැරෙනවයි කියලා ඒ තේරුම් ගැනීමම අපේ තියෙන යම්කිසි සීමාවක් තමයි පෙන්눔 කරන්නේ. තවමත් ඒ රාජ්‍ය යාන්ත්‍රණේ, අර රාජ්‍ය යාන්ත්‍රණේ තමත් අධිකරණ පද්ධතිය තුළ ඒ ස්වභාවය තියෙන්නේ. හැබැයි අපි තේරුම් ගන්නට ඕනේ සාධනීය වෙනස්කම් සිදුවෙමින් තියෙන බව. මට ඊයේ ඉහළ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා, ඇත්ත වශයෙන්ම පොලිසියට කිසියම් අභිමානයකින් රාජකාරිය කරන්නට පුළුවන් හැඟීමක් දැනෙමින් තිබෙනවා කියලා. ඒක වැදගත් දෙයක් නෙමෙයිද? නේද? ඉස්සර පොලිසියට කරන්න බැරි දේවල් අද කරන්න පුළුවන්.
ඉතින් මම කියන්නේ මේ වගේ හැම ආයතනයකම මේ වැදගත් පුද්ගලයෝ කල්පනා කරන්නට ඕනේ මේ තමන්ට ලැබිලා තියෙන අවකාශය පුළුල් කරගන්න. හරිද? පුළුල් කරගන්න. අර දීන මානසිකත්වයෙන් වියුක්තව කොහොමද තමන්ගේ භූමිකාවන් ගොඩනගන්නේ කියන එක හැම පුද්ගලයෙකුටම වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටු කිරීමට අපි අසමත් වෙනවයි කියලා කියන්නේ අපි අර මහා පරමාර්ථය මුදුන්පත් කර ගැනීමට යන්න තියෙන ගමන ඉබි ගමනක් බවට පත් කරනවා. මේක සාමූහිකව යන්නට අවශ්‍ය ගමනක් හැටියටයි මම කල්පනා කරන්නේ. තව එක කරුණක් මම මෙතෙන්දී සඳහන් කරන්නට කැමතියි. ඒක තමයි දැන් විවිධ ප්‍රයත්න දැරුවා මේ සම්මුතිය බිඳින්න. ඒ කියන්නේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර තියෙන සම්මුතිය බිඳින්න. හැබැයි සම්මුතිය ශක්තිමත්ව පවතිනවා. මෙන්න මේක ඉතාම සුබවාදී දෙයක් හැටියට මම දකිනවා. දැන් ජනරජන මැත්තමනේ දැන් මේ සම්මුතිවාදී දේශපාලනය පිළිබඳව කතා කරද්දී ජනතාව සිවිල් සමාජය කොයි ආකාරයෙන්ද කටයුතු කළ යුත්තේ කියන දේ පිළිබඳව මහාචාර්යතුමන් පැහැදිලි කළා. විශේෂයෙන්ම මේ සම්මුතිවාදී දේශපාලනය තුළ එකට ඒකරාශී වුණු ඇතැම් දේශපාලඥයන් පවා මේ පිළිබඳව විවිධ අදහස් පරස්පර අදහස් දක්වන තත්ත්වයන් තිබෙනවා. ඒ අතරේ මාධ්‍යත් යම් ආකාරයකට මේ පිළිබඳව නිවැරදි දැක්මක් නැහැ කියලා හිතන අවස්ථාවක් තිබෙනවා. ඇතැම් වෙලාවට මේ සම්මුතිවාදී දේශපාලනය බිඳ දමන ප්‍රචාරයන් සිදු කරන අවස්ථා අපි දකිනවා. මාධ්‍යවේදීන් කොයි විදිහට කටයුතු කරන්න ඕනේද මේ සම්මුතිවාදී දේශපාලනය තවදුරටත් ආරක්ෂා කර ගැනීම සඳහා, මේ පෙරට රැගෙන යාම සඳහා? ඔව්, දැන් එකක් තමයි මාධ්‍ය සමාජය හැටියට ගත්තොත් එහෙම අපි ඒකමතිකව මම හිතන්නේ අවිවාදයෙන් පිළිගන්න ඕන දෙයක් තමයි මේ රටේ පහුගිය කාලේ සිදුවෙච්ච මහා විනාශයට මේ රටේ මාධ්‍ය සමාජයත් වග කියන්න ඕනේ. ඒක දේශපාලකයන්ට විතරක්, රටේ පුරවැසියන්ට විතරක් වගකීම බාර දීලා නිශ්ශබ්ද වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ රටේ මාධ්‍ය, මම මාධ්‍ය සමාජයේ සමාජික කිරිට කියන්නේ, මේ රටේ මාධ්‍ය ස්වයං විවේචනාත්මකව පිළිගන්න ඕන තමන් අති විශාල කාර්යභාරයක් ඉෂ්ට කරලා තියෙනවා පහුගිය කාලේ මේ ඇති වෙච්ච විනාශයට. අර අපි අනෙක් පැත්තෙන් හිතනා වගේම මාධ්‍යත් කල්පනා කරන්න ඕන දැන් අපේ භූමිකාව මොකක්ද, මේක ඇතුලේ මොකක්ද වෙනස් වෙන්න ඕන කියන එක. හැබැයි අපි මාධ්‍ය පැත්තෙන් ගත්තොත් එහෙම වෙනස් අදහස් දරන්න අවස්ථාව තියෙන්න ඕන. දැන් අපි සම්මුතිවාදී දේශපාලනයට සහ මේ ආණ්ඩුව කටයුතු කරගෙන යන ආකාරයේ දිහා යම් හිතකාමී විදිහකට බලන වගේම ඒකට විරුද්ධ අදහසකුත් තියෙන්න පුළුවන්. ඒක අපි පිළිගන්න අවශ්‍යයි. හැබැයි ඒ විරුද්ධ අදහස ජාතිවාදයෙන් තොරව, එහෙම නැත්නම් අන්තවාදයෙන් තොරව, එහෙම නැත්නම් කවුරු හරි පුද්ගලයෙක් සම්බන්ධ අන්තවාදී මතයකින් ඉදිරිපත් කරන්නේ නැතිව විමසුම් මැසින් ඉදිරිපත් කරන මනං හොඳයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මාධ්‍ය තමන්ගේ විවේචනාත්මක අයිති වාසිකම ආරක්ෂා කරගත යුතුයි. ඒ කිසිසේත් නරක දෙයක් නෙමෙයි. දැන් අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ඔහුගේ පාලනය යටතේ රටේ සියලුම මාධ්‍ය එක මාර්ගයක ගමන් කරනකොට, අර වන් වේ ට්‍රැෆික් එකක ගමන් කරනකොට සමහර මාධ්‍ය සහ සමහර මාධ්‍යකරුවන් ඊට වඩා වෙනස් මතයක් දැරුවා. දැන් ඒ තත්ත්වය තවදුරටත් අපි පවත්වාගෙන යන්න ඕනේ මේ සම්මුතිවාදී දේශපාලනය තුළත්. ඒ කියන්නේ රටේ පාලකයන් මාධ්‍යවලට වෙනස් අදහසක් දරන්න තියෙනවා කියන හැකියාව තියෙනවා සහ අයිතිය තියෙනවා කියන එක පිළිගන්න අවශ්‍යයි. ඒ නිසා අපි විශ්වාස කරන දේ තමයි එක පැත්තකින් මේ සියලු කාරණා සම්බන්ධයෙන් විධිමත් සංවාදයක්, බුද්ධිමත් සංවාදයක් සමාජය ඇති වෙන්න ඕන කියන. උදාහරණයක් ලෙස අපි ගත්තොත් දැන් මේ රට අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න යනවා. ඒ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරනකොට ඒ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ගැන හිතකාමී විදිහට බලන අය විතරක් නෙමෙයි, ඒකට විරුද්ධව බලන අය සම්බන්ධිනුත් ඒ අවස්ථාව තියෙන්නට අවශ්‍යයි. ඒ සංවාදය ගේන්න අවශ්‍යයි. අලුත් නීතියක් පාර්ලිමේන්තුවට ගේනකොට, ආණ්ඩු අලුත් ක්‍රියාමාර්ගයක් ගන්නකොට, විශේෂයෙන් අයවැය වගේ දෙයක් අපි දැක්කා, ඒකට විරුද්ධව අදහස් මත දරන අයට ඒ අවස්ථාව දෙන්න ඕන. මොකද ඒ සංවාදය පවත්වා ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙච්ච එක දෙයක්. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ මේ සංවාදයට සම්මුතියට ඉඩක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මාධ්‍ය පැත්තෙන් මම හැමතිස්සෙම පෙනී සිටින්නේ වෙනස් අදහස් දරන්නට තිබෙන අවස්ථාව සහ අයිතිය අපි ආරක්ෂා කරන්න ඕන. ඒක අන්තවාදී ක්‍රමයකට කරනවා නම්, එහෙම එය විනාශය සඳහා කරනවා නම් ඒකට අපිට වෙනම ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. නමුත් එසේ නොවන සෑම විරුද්ධ අදහසකටම
යම් මණ්ඩපයක සාකච්ඡා කරන්න අවස්ථාව දෙන්න ඕනේ. ඒ අර්ථයෙන් තමයි අපි දිගටම කියන්නේ රාජ්‍ය මාධ්‍ය ගත්තොත් එහෙම රාජ්‍ය මාධ්‍ය පවා මේ ප්‍රජාතන්ත්‍රීයවාදී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ආරක්ෂා කරන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලේ ඒක තිබුණේ නැහැ. ඒ නිසා සංවාද වැඩසටහන් වලදී එහෙම නැත්නම් රටේ පොදු වැඩසටහන් වලදී මේ වෙනස් මත දැරීම කියන එක හැමතිස්සෙම අපි ඇතුළත් කරගන්න අවශ්‍යයි. අනෙක් පැත්තෙන් මාධ්‍යවල වගකීම පැත්තට ආවොත් එහෙම මම හිතනවා මාධ්‍ය හැටියටත් අපි තීරුම් ගන්න අවශ්‍යයි මේ අලුත් දේශපාලන තත්ත්වය. මේ අලුත් දේශපාලන තත්ත්වයෙන් වෙනස්කම් කරගන්නේ කොහොමද සහ ඊට බලපෑම් කරන්නේ කොහොමද කියන එක මම හිතන්නේ මාධ්‍ය නැවත අලුතෙන් කල්පනා කරලා බලන්න ඕන. අර තමන්ගෙන් සිදුවෙච්ච පරණ වැරදි වෙනස් කරගෙන කොහොමද නව සිතීමක් අනුව තමන්ගේ මාධ්‍ය මෙහෙවන්නේ කියන එක. ඉතින් ඒක ටිකක් සංකීර්ණ දෙයක්. ඒක තම තමන්ගේ න්‍යාය පත්‍රය ඇතුලේ මාධ්‍යවලට න්‍යාය පත්‍ර තියෙනවා. ඒ න්‍යාය පත්‍ර ආරක්ෂා කරන ගමන් රටේ පොදු යහපත ඇතුලේ වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන මම හිතන්නේ අපි නැවත සලකා බලන්න ඕන. හොඳයි, මේ සියල් අතරේ මේ සම්මුතිකවාදී දේශපාලනය තුළ රටේ ජනතාව අපේක්ෂා කරන දේ තමයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව. රටේ තිබෙන බොහෝ ගැටලුවලට විසඳුමක් විදිහට බොහෝ දෙනා කියන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව මහාචාර්යතුමනි. මොකද දැන් තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන 19ක් ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රශ්නයට ඔබ දෙපළගෙන්ම මට පිළිතුරක් අවශ්‍යයි. හැබැයි අපිට ඉතුරු විනාඩි 5යි. මහාචාර්යතුමනි, මුලින්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ සියලු ගැටලු වලට විසඳුමක් විදිහට හදාගන්නකොට මොන වගේ සංශෝධන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබිය යුතුයි කියලා ඔබතුමා විශ්වාස කරනවාද? දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන ප්‍රශ්නේ එන්නේයි. දැන් ජනවාරි 8 වෙනිදා සිද්ධ වෙන වෙනස වෙනුවෙන් පුරෝගාමී කාර්යභාරයක් කරපු මාදුලුවා විශෝභිත හාමුදුරුව පැහැදිලිව සඳහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරන්නට ඕනේ. මෙන්න මේක තමයි පළවෙනි අවශ්‍යතාව. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපට සම්මත කර ගැනීමේ අවශ්‍යතාව. දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට නම් අලුත් ව්‍යවස්ථාවක් ඕනේ. ඔය සංශෝධන 19න් එකක් දෙකක් ඇරුණාම ඇත්ත වශයෙන්ම අනිත්‍ය ඔක්කොම බලය කේන්ද්‍රගත කර ගැනීම සඳහා කරපු සංශෝධන මිසක් ජනතා අභිලාෂයන් මුදුන්පත් කරපු සංශෝධන මේ ඉඳලා ඔක විකෘතියක්. ඒක වෙනස් කර ගැනීම ඉතාමත්ම අවශ්‍යම දෙයක්. ඒක ඇතුලේ තව එක වැදගත් කරුණක් තියෙනවා. ඒක තමයි රටේ සංකීර්ණ ප්‍රශ්න निराකරණය කර ගැනීම. ඒ රටේ සංකීර්ණ ප්‍රශ්න निराකරණය කර ගැනීමට නම් බලය බෙදා හැරීම සඳහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ පවතින්නට ඕනේ. මෙන්න මේ ප්‍රධාන කරුණු දෙක මුල් කරගෙන තමයි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක අනිවාර්යයෙන්ම අපි සිද්ධ කරගන්නට අවශ්‍ය දෙයක්. මේක සිද්ධ කරගන්නට අසමත් වුණොත් එම හුඟක් බලාපොරොත්තු බිඳ වැටෙනවා. ඒ කියන්නේ බඩු මිල අඩු කරගන්නවා වගේ වැඩක් නෙමෙයි මේක. ඉන්ධන මිල අඩු කරගන්නවා වගේ වැඩක් නෙමෙයි. මේක මේ රටේ අනාගත පැවැත්ම වෙනුවෙන් අවශ්‍ය මූලික ප්‍රතිපත්තිය. මේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මම මේ සම්බන්ධව යම් ආකාරයකට සුභවාදී බලාපොරොත්තුකින් ඉන්නේ. මොකද මේ පිළිබඳ යම් අවබෝධයක් රටේ ජනතාවට මේ වෙනකොට තියෙනවා කියලයි මම විශ්වාස කරන්නේ. ඔබතුමන් ජනරජන මහත්මනි, ඔබතුමන් කොහොමද මේක දකින්නේ? මොනවද දෙනවද සංශෝධන? මේ විජේසුරේ මහත්මයා අවසන් කරපු තැනින්ම පටන් ගත්තොත් එහෙම අද මේ රටේ මිනිස්සු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනවා. දැන් ඉස්සර එහෙම තිබුණේ නැහැ. රටේ මිනිස්සු සංවාද කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තියෙන්න ඕන මොනවද අහවල් දේවල් වෙනස් වෙන්න ඕන ආදි වශයෙන්. ඒක රටක් හැටියට අපි ලබාගත් විශාල ජයග්‍රහණයක්. ඒකයි මිනිස්සුන්ට දායක වෙන්නත් පුළුවන්කම තියෙනවා මේ අවස්ථාවේ. දායක වෙන්නත් පුළුවන්කම තියෙනවා. ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා. මේ මිනිස්සුන්ගේ දායකත්වය අරගෙන තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න ඕන කෙනෙක්. ඒක මීට ඉස්සෙල්ලා තිබුණේ ඉස්සර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ කීප දෙනෙක් එක්කහුවෙලා කාමරයක එක්කහුවෙලා පාර්ලිමේන්තුවට දාලා කිටුම්පත සම්මත කරගත්ත ඒ අවස්ථාවේ තිබිච්ච විශාල බලයත් එක. නමුත් මේක දේශපාලන වැදගත් මොහොතක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දන්න අය ගමින් ගමට ගිහිල්ලා මිනිස්සුන්ගේ අදහස් එකතු කරනවා. මිනිස්සු කියනවා, මිනිස්සු පත්‍රවල කතා කරනවා, සංවාදවල කියනවා මෙන්න මේ වෙනස්කම් වෙන්න ඕන කියලා. ඒක වැදගත් දෙයක්. ඉතින් ඒ නිසා ආණ්ඩුව පුළුවන් තරම් පියවර ගන්න ඕන මේ මහජන අදහස් එකතු කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරගන්න. අපි දන්නවා දැන් පාර්ලිමේන්තුවේ 3/2 ඡන්දයකින් සම්මත වෙලා විතරක් මේක සම්මත කරගන්න බෑ. ජනමත විචාරණයකට යන්න ඕන. ජනමත විචාරණයකට යනකොට ජනතාවට තේරෙන්න ඕන මේක අපි හදපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. මේකේ අපේ දායකත්වයේ තියෙනවා.
ඒ නිසා අපිට මේක කැමති වෙන්න පුළුවන් කියන අදහසට එන්න පුළුවන් වුණොත් ඒක රටේ විශාල ජයග්‍රහණයක්. ඉතින් ඒ නිසා වැදගත් කාරණේ එක පැත්තකින් මහ ජනතාව මේකට දායක වෙන්න ඕන, සක්‍රීයව තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න ඕන, ආණ්ඩුව ඒ අදහස් ගන්න ඕන මේ කෙටුම් පතට, ඊට පස්සේ අපිට අවශ්‍ය එක නිර්මාණය කරන්න ඕන. නමුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදුව පමණින් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අපි අර ඉස්සෙල්ලා කියපු විශාල වෙනසක් කරන්න පුළුවන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ. අනෙක් පැත්තෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් පමණක් අපි බලාපොරොත්තු වෙච්ච සියලු දේවල් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒකට තව දුරගමනක් අපිට යන්න ඕන. අපි දන්නවා 78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හැදුණා, 72 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා හැදුණා. නමුත් අපේ ප්‍රශ්න ගොඩක් එහෙම්මම තිබුණා. ඉතින් ඒ නිසා එක පැත්තකින් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොඳ මට්ටමකට ගේන අතරේ අපි තව දුරටත් අර ඔබ ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රටේ ආකල්පවල වෙනසක් ඇති කරගන්න ඕන. කොහොමද මේ සංක්‍රමණික අවස්ථාව, මේ ඉතාම ස්වර්ණමය අවස්ථාව රටේ වැදගත් වෙනස්කම් වලට පාවිච්චි කරන්න කියන එක. මහජනතාව ඒ පිළිබඳව සහ දේශපාලන සමාජයේ ඒ පිළිබඳව නිවැරදි දෘෂ්ටියකින් කටයුතු කරේ නැත්නම් අපි කොච්චර අලුත් නීති හැදුවත් ඒවා නිකන් නීති පොතර සීමා වෙච්ච දේවල් බවට පත් වෙනවා. ඉතින් අපි හැමෝටම විශාල වගකීමක් තියෙනවා මේ වෙලාවේ මේ සංක්‍රමණික අවස්ථාව පාවිච්චි කරලා මේ රට අපි බලාපොරොත්තු වෙච්ච යහපත් ශ්‍රී ලංකාවක්, ශ්‍රී ලාංකික ජාතිය, ප්‍රජාතන්ත්‍රවාදී දේශයක් බවට පත් කරගන්න අපි හැමෝටම දායක වෙන්න පුළුවන් විදිහට දායක වෙන එක. හොඳයි, අද අපි සුභාරතී සංවාද මණ්ඩපයෙන් කතා කළේ සම්මුතිවාදී දේශපාලනය තවදුරටත් ඉදිරියට රැගෙන යාම සඳහා මෙරටේ ජනතාවගේ, සිවිල් සමාජයේ සහ සිවිල් ක්‍රියාදරයන්ගේ දායකත්වයේ කොයි ආකාරයට විය යුතුද කියන දේ පිළිබඳව. අද සුභාරතී සංවාද මණ්ඩපය සඳහා අපේ ආරාධනය පිළිගෙන පැමිණි කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය සරත් විජේසූරි මහතාටත්, රාවය කතෘ KW ජනරජන මහතාටත් අපි බිහිවින්ම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි ඔබ දෙපළට. එහෙමනම් අද දවසේදී අපි සමාප්තිය සරහන් කරනවා සුභාරතී සංවාද මණ්ඩපයේ. අද සුභාරතී සංවාද මණ්ඩපයේ විධායක අධීක්ෂණය ජාතික ගුවන්විදුලි අධ්‍යක්ෂ ජෙනරාල් ඒරණන්ද හෙටිආරච්චි මහතා, සුධර්මිකා විජයරත්න අද සම්බන්ධීකරණය කළ සුභාරතී සංවාද මණ්ඩපය, ඩොමිනික් පෙරේරා තාක්ෂණික දායකත්වයේ, පවිත්‍රාකේෂණී නානායක්කාර නිෂ්පාදනය කළ, මම ගයන් කෞශල් ජයවීර, හෙටත් උදැසන 7ට මුණගැහෙන බලාපොරොත්තුවෙන් සමාප්ති සටහන. ඔබට සුබ දවසක්.